sarasana hindi mu api bala කොහෙදනේ ඉන්නේ? Hello. Hello. කාවින්ද? මොකදනේ හොරෙක් වගේ අහගෙන ඉන්නේ? මේ අහන්නකෝ. කීයට දෙන්නේ? ළමයෝ කතා කරන්නකෝ. Hello. Hello. Hello, කවුද මේ? මේ කවුද? ඔයා කාටද කතා කරන්නේ? මම කතා කළේ නම් කාවින්ගට. ආව් මම කාවින්ගේ wife. ආ, hello. කාවින් ඉන්නවද? මට දැනගන්න පුළුවන්ද ඔයා කාවින්ගේ කවුද කියලා? මං අමාලි. නම නම් ඉතින් මේ ෆෝන් එකේ වැටෙනවානේ. මං අහන්නේ ඔයා කවුද කියලා. කාවින්ග නම් දන්නවා මං කවුද කියලා. මයි දැන් ඔයාලට වැඩක් නෑ ඒක දැනගෙන. ඒක මාර කතාවක් නේ. මට දැනගන්න ඕනේ නැද්ද ඒවා? මං හිතන්නේ ඒක ඊතරම් වැදගත් වෙයි කියලා. මේ මට කියන්න. ඔයා කාවින්ගේ ඔෆිස් එකේ ගෙනද? ඇයි මිස්? මහත්යව සැකද? නෑ මේ මං හිම දෙයකට යවුවා නෙවෙයි. අනේ යන්න මිස් යන්න. කාවින්ගට කියන්නකෝ මං කෝල් එකක් ගත්තා කියලා. පස්සේ කෝල් එකක් දෙන්න කියන්න. කොහමයි ෆෝන් එක? මන් දන්නේ. හෙලෝ. ඔයෙන් ගත්තද? හරි හරි මම ලෑස්ති වෙනකම් ඉන්නේ. හරි හරි ඉතින් ඔයා කියන ටයිම් එකට එන්න බොහොම මට වැඩ නැහැ කියලා. හරි හරි මට කරන්න. මොකද්ද? කවුද? හරි නුඹ. හරි මම ඔයාලට කෝල් දෙන්නම්. මේක කෝල් එකක් ආවද? මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. එහෙනම් මොකටද ආස කරේ? මම ආස කරේ නෑනේ. මේ නිරාෂා මගේ යකා උස්ස ගන්න එපා බොරු කියලා මොකද? මේක මගේ ෆෝන් එක. හරි ඉතින් කෝල් එකක් ආවා. මම ඔයාලට කතා කරා ඔයාලට ඇහුන්නේ නැහැ. හදිසියෙන් දන්නේ නැති මම ආස කරා. ඒ මොකටද? ඇයි මොකද වෙන්නේ මම ෆෝන් එකට ආස කරා? එතනද නෑ කියලා කිව්වේ? मरा थमुस फोन मटा दें नैने
එහෙනම් අනවශ්‍ය දේවල් නොකර ඉන්නවා. හරිද? කවුද කෝල් කරේ? මගේ යාළුවේ. මාරේ යාළුවෝ නේද ඔයාටත් ඉන්නේ. හරියට නමක් ගමක්වත් කියන්න බැරි. ඇයි දැන් අහපු ගමන් නම ගම කියන්න තමයි ග්‍රාම සේවකද? ඔව් මම ග්‍රාම සේවක තමයි. එක කියලා තියෙනවා තමයි මහලු යාළුවන්ට. කොහොමද? හලෝ අයියේ මොකද කරන්නේ? ගෙදර ගෙදර තමයි මන් දන්නවා. මොකද කරන්නේ? ඉන්නවා ඉතින් නික. අනේ කෙල්ල. අම්මා එක්ක. ආ ඔයා ගමේ ආවද? ඔව්. අනේ අයියේ. ඇයි? ඇයි අනේ මට නොකියුවේ? දෙයියනේ ඔයා මට කිව්වවත් නැහනේ ගෙදර එනවා කියලා. මම ඔයාලට කිව්වේ නැද්ද? නැහැ. කියන්න ඇතිනේ. නෑ නෑ කිව්වේ නෑ. හරි හරි දැන් කිව්වනේ. ඇයි අයියේ එහෙම කරන්නේ? ඔයාට ඇයි මගේ කිසිම වටිනාකමක් නැත්තේ? එහෙම අමතක කරලා දාන්නේ ඇයි? ඔයා හොඳටම දන්නවනේ මම කැමැත්තෙන් නෙමෙයි ආවේ කියලා. මම දන්නවා ඒක. තාත්තට විරුද්ධ වෙන්න බෑනේ. ඒක තමයි කියන්නේ ඉතින් මන් දන්නේ. මෙයා මට තනියෙන් බලා ගන්නත් බෑ. ඒකයි ගමේ ආවේ. හරි ආපු එක හොඳයි. හැබැයි අම්මලට දුව එකතුයිද? ටික. දැනට නම් අවුලන්නේ. අයියේ. මට සමාවෙන්න අයියේ. ඒ මොකද සමාවෙන්නේ? දෙයනේ මම එපැයි දුව බලා ගන්න. එහෙම තමයි වෙන්න ඕනේ. ඉතින් ඔයා අය බලාගත්තා. එහෙම නෙමෙයි. හැමදාටම. එහෙම කරන්න බෑ නංගී. වාටක් ජීවිතයක් තියෙනෝනේ. තාත්තා මෙහෙම වුණ නැත්තම් මම නවතිනවා අයියේ. මං දන්නවා. මට දුකයි අප්පා. හිතන්න එපා. දුක් වෙන දෙයක් නැහැ. කවුද වුණත් එයාට ඔයාගෙන් මිදෙන්න වෙනවනේ. ඇයි? ඇයි ඉතින් බඳින දවසට? අනේ මේ කෙහෙල් මල් බැඳිල්ල. එහෙම කියන්න එපා. හරි අහන්නකෝ. ඔයා කෑවද? තාමනේ. කන්නකෝ. හා. හා නෙමෙයි ගිහින් කන්න. හරි මේ මම පස්සේ ගන්නම්. දැන් කන්න හරිද? හරි හරි. ඔයා දුවව එකගෙන එන්න යද්දි ජයදේව හිටියා කිව්වා නේද? ඔව්. ඔයා ජයදේවගේ හිත රිදෙන්න මුකුත් ජීවේ නෑනේ. නෑ මං කියන්නේ අපේ මාත්‍යා. අනේ මේ වසන්තේ. ඔයා රටේ ලෝකෙ හැම එකාගම හිතගෙන හොයන්න යන්න එපා. මගේ හිතගෙන කවුද හොයන්නේ? අපේ දරුවෙක් නේද උන් අරන් ගිහලා විනාශ කළා දැම්මේ. ඔව් ඉතින්. ඒත් ඒව මේ හිතලා කරපු දේවල් නෙවෙයිනේ. කවුරුණත් මේව අපි හැමෝටම කරු. හරි 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 හරි. දැන් අහන්නකො මකද අහන්නේ? ජයදේව හිටියා. ජයදේව හිටියා.
ඒකගේ හිත තැළුණද පොඩි වුණාද කියලා කියන්න මන් දන්නේ නැහැ. මං කියන්න ඕනේ දෙය කියලා මම මගේ දරුවා අරන් ආවෙ ඇත්තට. තාත්තේ. තාත්තට නම් ඇත්තමයි හිතක් පොපුවක් නැන්නේ. අර වැඩ කරන මිනිස්සු කියන කතාව ඇත්ත තමයි. මේ හඬු අපියා. නෑ 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 නෑ. පොඩක් ඉන්නකෝ. මෙයා මොනවද කියනකෝ මට යක්කටයි නොකලේ. අපි දෙන්න ඉපදුනේ එකට. කෑවේ බිව්වේ නිදාගත්තේ ඉස්කෝලේ ගියෙත් එකට. හැබැයි අක්කා බැඳලා ගියාට පස්සේ මගෙන් වෙන් වුණා. තාත්තා මට අක්කා බලන්න යන්න දුන්නේ නෑනේ. දුන්නේ නැතුනාට නොගින් හිටියේ නෑනේ. ගියා හොරෙන්. එදේ. ඉතින් තමන්ට තමන්ගේ අක්කව හොරෙන් බලන්න යනවෙන්නේ මොන පව්කාරයටද කියන්නකෝ. හේ මගේ අක්කනේ. එයා දැන් මෙතන නෑ. අර දරුවා අසරණ වෙලා ඉන්නේ. එතන ටිකක් ඉන්න ඕනේ කියලායි ගියේ. ගිහින් එකන් ආවනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අයියා දුව වරන් ගමේ ගිහිල්ලා. ඉතින් අපි ගැන මේ මිනිස්සු මොනවා හිතනවද? අම්මා ගැන මොනවා හිතනවද? හිතාගත්ත දෙන් ඕන මගුලක්. මට වැඩක් නෑ. අම්මවන් කියන්නකෝ අම්මේ. මං ගෙවට වැඩක් නෑනේ පුතේ. දන්නවනේ තාත්තගේ හැටි. මොනවද අය කියන්නේ? පව් අම්මේ. කතා කරන විදියෙන් තේරෙන්නේ නැද්ද? හැ දෙන්නම අසරණ වෙලා ඉන්නේ. හැබැයි ඉතින් දේවකලගේ අම්මත් ඉන්නවනේ. අපිත් බලන්න ඕනේ නේද අම්මේ? ඔව්. කොහොමද ඉතින් කරන්නේ? තාත්තත් එක්ක බෑනේ පුතේ. හැබැයි අම්මේ මම නම් යනවා හොඳේ. විසුනන් නටන්න එපා. බෑ බෑ බෑ. අම්මා බලන්නකෝ. මම යනවාමයි. දැන් ඉතින් ඔය තවත් විනාශයක් වෙන්නයි යන්නේ. බෑ බෑ. මං ඉන්නේ නැහැ. පව් අර පොඩි ළමයා. අම්මා මතකද කොහොම ඉන්නව ඇතිද? අක්කගේ තුරුලෙමයි හිටියේ. සීයා ආවනේ පුතේ. ඔය සීයා ආවනේ. අන ආච්චි නමේ. අර 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 ආච්චි නමේ. මොකද මේ? මොකද මේ? මයිටි නින්දෙන් ඇහැරෙන්න ඇති. මයි පුතාට කුක්කු හදලා දෙන්න දාච්චි. හරි හරි හරි. මේ අහන්නකෝ මගේ වස්තු කැටේ මේ අහන්න දෙයියා. කියන්නකෝ ආච්චිට මයි අම්මට මොනවද ඕනේ කියලා කියන්න දෙයියා. මන්ට අම්මෝනි. අපේ මාත්තයා. මොනවද දැන් අපි කරන්නේ? ඊරේ ඇඬුව නේද? අනේ මං කොහොම ගෙනත් දෙන්නද? තාත්තට කිව්වත් ඉතින් මොනවා කරන්නද? ඒ දරුවත් වැඩනේ ඉතින්. වැඩ කියලා නම් නෑ ඉතින් පුතාට කිව්වොත් එකපයින් මෙහෙ. කො බලන්න කො බලන්න. අපේ සීයා දරුවට වෙනස්කම් කරලා. අනේ මම වෙනස්කම කරේ නෑ හැමිනේ. ඒ විහිළුවට අනේ කිව්වේ මෙයා බබා වෙලා. මම විහිළුවද කළේ? මයි පුතා මේ මගේ රත්තරන් මැණික කො බලන වස්තුව. ඔය අඬලා ඇස් දෙක රත් වෙලා නේද අයියෝ? මේ අහන්න මේ අහන්න මේ ආච්චි කියන දේ අහන්න දෙයියෝ. මේ අර බලන්න අර අර බලන්න. අන්න පොල් ගහ බලන්න. සීයා. ඔව්. අර ගිරව් පිරිලා. ගිරව්? ඕ ගිරව්. අර අර පොල් ගහට එනවා පුතේ. දැනුත් ඉන්නවද? කුල පාට අත්තක් වගේ එනවා. පොල් කන්නද? පොල් කන්නේ නෑ නේද සීයා? ඔව්. අපි මෙහෙම කරමු මයි අම්මා. අපි මේ පැත්තට ගිහිල්ලා ගිරව් ගැන කතා කරමු. යා. යා. සීයා පියනවා. සීයා පියනවා. නැති මගේ පුතාට මං කියන්න විස්තරය ගෑනු කහ බලමු. ඔන්නේ ඉතින් රෑ වෙනකොට මයි පුතේ ගිරා රංචුව බෙනවලට රිංග ගන්නවා. බෙනේ කියන්නේ? බෙනේ කියන්නේ මයි අම්මා. ඔය ගිරව්
කූඩු හදන්නේ නෑනේ. හොටෙන් ඇනලා ඇනලා ගස්වලට පොඩි හිලක් හදාගෙන ඒකට රිංග ගන්නවා. ඒකට තමයි සුදුනෝනේ බෙනයක් කියන්නේ. බෙනයක්ද? ඉතින් ආච්චි මුන්නේ පොල් ගස්වලට රිංගන්නේ? මගේ පුතේ ඉතින් ඔය හිලාසේ ඉඳලා එළියට ඇවිල්ලා තටු ගසලා පිරි මැදලා කෑ ගාලා ගහ උඩට පියාඹලා වට පිට බලනව කෑම ටිකක් හොයාගන්නේ කොහෙද කියලා. ඔන්න ඈත වෙල්යාය තියෙනවනේ. ඔව්. වෙල්යාය ගොයන් කරල් පිරීලා තියෙනවා. රංචුවම පියාඹගෙන යනවා ගොයන් කරල් කන්න. කාල බඩ පුරෝ ගන්නවා. ඇත්තද? ඕ මගේ අම්මේ. අපිත් බලන්න යමුද? සීය කුඹුරට යනකොට යමු. එතකොට මගේ පුතාට තවත් කුරුල්ල ගොඩාරියක් බලන්න පුළුවන්. ඇත්තද? හා මං යන්නම්. හරි. මගේ මැනික අපි අනිසෙල මූණ චුට්ටක් හොදගෙන යන්න. හා. මගේ ගිහින් ඇති කියලා. ගිහින් ඇති නම් ඇයි ආවේ? ඇයි අනේ? මගේ නැන්දම්මා ඉන්නවා. මාමණ්ඩි ඉන්නවා. දෙන්න පුතේ. කොණ්ඩේ වැහුවා නම් තමයි. පීරන්න ගියම එපා වෙනවා. අනේ අම්මේ ඉතින්. හරි හරි පුතේ මම විහිළුවට නේ කිව්වේ. කො බලන්න? එවම වාත කොණ්ඩප්පා මන්නම් කියන්නේ අම්මේ මේක කොට කරලා මෙතනින් කපලා ඈ ස්ට්‍රේට් පාරක් දැම්මනම් කෑල්ල වගේ ඉඳි නෑ මං කිව්වේ ලස්සනයි ඔව් ඔව් මේ ඔයා දන්නවද මං සෑහෙන කාලෙත් ඉස්සේ අමාරුවෙන් කොණ්ඩේ වවන්නේ කියලා ඒ ඔයා කිව්ව වෙලා වෙනකම් ඒ ඔයා කියනකොටම කොණ්ඩේ කපලා ස්ට්‍රේට් කරන්න නෑ අනේ මං කිව්වේ එහෙම නෙවෙයි පොට්ට පාර්ත බහැලා බලන්නකෝ කෙල්ල යන විදිය ඈ ඇයි ලස්සන කොණ්ඩේ පාට කරලා ඈ ටින් කරලා රීබෝන් කරලා අරව කරලා මේව කරලා ඉතින් එහෙම කෙනෙක් හොයා ගන්නකෝ පිස්සුද අනේ ඈ අම්මේ බලන්නකෝ කොණ්ඩේ බැඳ ගන්න පුතේ නෑ නෑ තෝ කියන කතාව ඇත්ත එහෙම කියන්න ඕනේ නෑනේ පාර යන ගෑන ළමයි ගැන නෑ අම්මේ මං කිව්වේ එහෙම නෙවෙයි අනු මේ ඒක නෙවෙයි. මොකද්ද? අපි කවද්ද බඳින්නේ කියලා අහනවා. කවුද අහන්නේ? කවුද? අපේ තාත්තා. තාත්තට හදිස්සියලුද? නැතුව ඉතින්. එයාටත් වක්කීමක් කියලා දෙයක් තියෙනවනේ. මිල්ටන් අයියට? ඔව්. වගකීමක්? ඔව්. කාගෙනද? මංගල. ඇයි දැන් ඔයා ගැන මගේ අම්මටයි තාත්තටයි නැද්ද වක්කීමක්? තියනවා තියනවා. හැබැයි ඕගොල්ලන්ගේ අම්මටයි තාත්තටයි තරන්න නැහැ. ඒකනේ. ඒකනේ. තේරුණා. තේරුණා. තේරුණා තේරුණා. මේ කියන්නකෝ ඉතින්. මොකද්ද? අපි කවද්ද බඳින්නේ? බලමුකො කතා කරලා මට අදවස් ගමනක් යන්න තියෙනවා එනවනම් එන්න ඒ කොයිද ඇවිල්ලාම් බලන්නකො ආ
පුතේ මං හිතෙක් නෙවෙයි. එහෙනම් මං චූටි දුවෙක්. ආ මගේ චූටි දුව. ඇයි? දැන් සෙල්ලම් කරා ඇති නේද? අපි ආනේ දුවේ. ඇඟ හොදන්නත් ඕනේ නේ. ආච්චිට සෙල්ලම් කරා ඇද්ද? හොඳටම ඇති. එහෙනම් ආච්චිගේ ඇඟ හොදන්න. අහගත්තනේ හරියටම. මේකි පැහිලා. පුදුම පැහිල්ලක්. ඇයි? මේ අම්මා සේරම උගන්නලා. උස්සියට ගියාම තුන පහේ බඩු දැක්කම ඉංග්‍රීසියෙන් මොනවදෝ කියනවා අම්මා මුත්ත කාලෙවත් මං ආලා නැහැ. මොන්ටිසෝරියද තු ගන්නලා ඇති. අන්න කෝල් එකක්. හලෝ. කවුද මේ කතා කරන්නේ? මම මේ විහිඟි මැඩන්ට කතා කරන්න කියලා ගත්තේ. විහිඟි මැඩ? ඔව්. මේ යා තමයි කතා කරන්නේ. එයා මගේ තාත්තා නේද? ඔව් තාත්තා තමයි. තාත්තා නෑදද? අද නම් එන්න වෙන්නේ නෑ පුතේ. ඇයි එන්න ඕනිද? මැඩද? වැඩ නම් තමයි චූටි දු. අනේ ඇයි මෙහෙම කියන්න එපා දුක හිතෙනවනේ. එහෙනම් එන්න කියන්නද? අනේ ඇයි එහෙම කිව්වහම නෑවිත් ඉන්න බෑනේ පුතේ. මෙයා මොනවා කියනවද මං දන්නේ නෑ. ආච්චි ෆෝන් එක. ආ පුතා. හලෝ. ආ අම්මේ. ආ පුතේ මොකද කියන්නේ? මෙයා මොනවා කියනවද මන්දා කියලා ඕන් ගියා. කොහොමද අම්මේ දුව? ඉන්නවා ඉතින්. අඬනවද? ඕ ටිකක් විතර අඬනවා. තාත්තයි මයි නලෝ ගන්නවා. මම මේ ඉන්නේ පුතේ පූස් පැටියෙක් ගෙනත් දෙන්න කියලා. ඇයි? හුරතල් කර කර ඉන්නේ නැතේ? අනේ පාම්මේ. ඇයි? යාර පීනසේ තියෙනවනේ අම්මේ. ලොන් එහෙම යනවනේ. මොනේද? එහෙනම් ඉතින් කුකුල් පැටවු ටිකක්වත් ගෙනල්ලා දෙන්න ඕනි. ආසාවට බලන් ඉඳීනේ. ඕකි පොඩි කරලා දායි. නෑ. අපි බලා ගන්නම්කෝ. කොහොමද තාත්තා? ඉන්නවා. දෙන්නද පුතේ? නෑ පා මාත් මේ පොඩි වැඩක ඉන්නේ. මං එනම් පස්සේ ගන්නම්කෝ අම්මේ. හොඳයි පුතේ. බුදු සරණයි. බුදු සරණයි. ආමිනේ. පුතා මොකද කියන්නේ? විස්තර අහනවා ඉතින්. මහත්තයා ඇහුණද? ඔයා වැඩක්ද නෑ කියන්නකෝ. අපි මෙහෙම නිකන් ඉන්න එක හොඳයිද? ඇයි? නෑ මං කියන්නේ අපි කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව. මොනවා වුණත් ඒ අපේ දරුවාගේ මහත්තයයි දරුවයි.
ඉතින් අපි මුකුත් නොකර ඉන්නකොට මිනිස්සුනත් මොනෝ නොකියයිද? මේ 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 මිනිස්සු කියන දේවල් මට වැඩක් නැහැ. මිනිස්සු කතා කිව්වේ අද ඒක නෙවෙයිනේ. ඔය ළමයා ඕකට ගිය දවසමයි. ඒ දරුවා මැරිලවත් වෛර කරන එක නැවැත්වුවේ නෑනේ ඔයා. එහෙම හොඳ නෑ මහත්තයා. ඒ අපේ දරුවා. මං වෛර කරන්නේ නෑ. මට දුකයි. බලන්නකො කින දේ අහන්න නැතුව කරගත්තු දේ. අන්තිමට මොකද උනේ? අපට ප්‍රයෝජනෙකුත් නෑ අපට ප්‍රයෝජනෙකුත් නෑ. ඇත්ත. හැබැයි ඉතින් අපිට කියන්න බෑනේ දේවකව කසාද බැඳ හින්දා මේක වුණා කියලා මහත්තයා. මොකද නැත්තේ? ඒක තමයි කිව්වේ ගැළපෙන්නේ නෑ කියලා. මෙතන අපිට විතරක් නෙවෙයිනේ මහත්තයා. මේ මිනිස්සුන්ටත් කරදරයක් වෙලානේ තියෙන්නේ. මොකද දුන්න තියෙන කරදරේ? මේ මිනිස්සයාගේ නෝනානේ නැති වුනේ. එයාගේ දරුවගේ අම්මනේ නැති වුනේ. දැන් මොකද්ද කියන්නකො මට කරන්න කියන්නේ? ඈ අපි පොඩ්ඩක් ගිහිල්ලා බලලෙමු. මොනව බලන්නද? අනේ අසිත ටිකක් තේරුම් ගන්නකො. හිතේ සැනසීමටවත් ගිහින් නෙමෙයි. එතෙන්ට ගියාට පස්සේ මගේ සැනසීම නැති වෙන්නේ. ඉතින් මායි දුවයි යන්නම්කො. අම්මේ මං ගිහින් එන්න. කොහෙද යන්නේ? මං දේවකයිලගේ ගම යනවා. හරිද? ඔව්. මේ අපේ කවුරු කියලා දිතාගන්නේ? ඈ? තාත්තේ මට යන්න දෙන්න. කියන කින වෙලාවට යන්න දෙනවා නම් තාත්තේ මොකද? එකෙක් කියලා දෙන්න අහ ගියා. පේනෝ නේද වෙච්චද? බත්‍යන්නේ නැති වෙන්නේ හා අනේ දෙයනේ අර පොඩි දරුවා පව් තාත්තේ මේ 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 ඒ ළමයාගේ අම්මා නැතුණාට තාත්තේ නැතුණ නෑනේ මම මේ නැතන් නැතු හිටං දෙරින් අලියක් කරි එළියට කියලා වුණොත් බත් මැරුණා කියලා දානියක් දීලා නිකන් ඉන්නවා එච්චරයි හරි 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 ඔකේ මම ඉන්ෆෝම් කරන්න රයිට් ඔකේ කියෝ හරි එක්ස්කියුස් මී යස් මේ දේවක මහත්තයා මිස් කවුද එයාට කියන්න ඇක්සිඩන්ට් එකේ නිරාශය වෙලා ඉන්නවා කියලා ආ මිස් පොඩේ මම සර් කෝල් එකක් කරා හලෝ දේවක සර් මිස් නිරාශය කියලා කෙනෙක් කැමති තියෙනවා සර් හම්බෙන්න ආ හරි හරි ඔකේ සර් මොකෝ මේ පැත්තේ මං ආපු හේතුව නම් ඔයා දන්නවා නෑ දන්නේ කොහොමද දැන් දුවට ඇයි hina වෙන්නේ නෑ hinaත් යනවා කවුද කිව්වේ හස්බන්ඩ් මොකද්ද නෑ බලන් ඉන්න කියලා කියන්න මේ වයිෆ් වල දැම්ම කියලා අනේ එහෙම කතා කරන්න එපා දේවක නැත්තම් මම මොකක් කියන්න කියලාද කියන්න ඕනේ ඈ වන්දි අර අයියන්න දාවි වන්දි තින් දෙන්න ඕනේ අපිනේ ආ කීයක් විතරද දන්නේ දෙන්න ඉතාලිය අනේ ඒ දේවකෝ මිනිසුන්ගේ හිත මේ විදිහට රිද්දන්නේ මං කියලා මොනව කරන්නද මට පුළුවන් දේ තමයි මම මේ කරන්නේ සරින් සරේ ඇවිල්ලා මේ සිද්ධිය මට මතක් කරන්නේ හරි මම ආය නැවිත් ඉන්න නෑ නෑ වයින් මොකද ඔයා නැතත් හැමෝම කරන්නේ ඒක තමයි දේවක මං ඇත්තටම ආවේ දුවට මොකද කියලා පොඩ්ඩක් බලලා යන්න. දුව ගෙදර. මං එන්නම් ගෙදර. එපා. අනේ දේවක මට හරි ආසයි. මොනව බලන්නද? ආසාවෙන් බලන්නද යන්නේ? එයා දැන් අම්මා නැති දරුවෙක්.
දෙයන එහෙම කතා කරන්න එපා අප්පා. වෙන මොනවද මං කියන්නේ? හලෝ මං අනුරාදි. ආ ඩොක්ටර්. මොකද දැන් දුවට? ආ ඉන්නවා ඩොක්ටර්. කොහෙද යා? එයා අම්මලා ගෙදර ගිහින් ද? අනේ. ඔව්. පවුනේ. තනියමද? නෑ ආච්චි සීයා ඉන්නවනේ ඉතින්. අනේ උනාට ඔයාව හොයනවා ඇති. මාත් යනවා ඩොක්ටර්. ඉතින් අමාරු නැද්ද? අමාරුයි නම් තමයි ඩොක්ටර්. ඒත් මොනවා කරන්නද? මං දවසක එන්නන්ද දේවක? ඇයි ඩොක්ටර්? දුව බලන්න. ආ අනේ ඕන වෙලාවක එන්න ඩොක්ටර්. අහන්නත් දෙයක් දුව. මං එහෙනම් තියන්නම්. හරි ඩොක්ටර්. හරි. ඕකේ. අපි දැන් රැට මොනවද කන්නේ? සීයේ. අයියාචි කන එක ගැනම කියන්නේ. දැන් මේකනේ මැනිකේ. ආච්චි තමයි මේ ගෙදර ඉන්න අම්මා. අම්මලා කරන්නේ ගෙදර ඉන්න උදවියට කන්න බොන්න දෙන එකනේ. ඉතින් ආච්චිත් කරන්නේ අපිට උය උය කන්න දෙන එක. අලුත් අලුත් කෑම ජාති හදනවා. ඒ කෑම ජාති හදන එක ගැන හිතනවා. ඉතින් අපේ අම්මා එහෙම නෑනේ. එතකොට අම්මා උයන් නැද්ද පුතේ? උයනවා. යන්නේ රසෝ කෑම. එතකොට ආච්චි උයනේ රස නැද්ද? සරයි. අන්න ඇත්තම කිව්වා. එතකොට අම්මා මොනවද උයන්නේ? පැන් රසේවා. මොනවද බොලී පැණි රහයි? ඇයි කේක්? කේක් උයනවද බොලේ? ඔව්. මෙන්න රූම් පෙත්ත. හැමදාම මට ඉතින් රූම් පෙති හද හද ඉන්න උනා නේද? හයි සීයට මහත්ද? අනේ නෑ රත්තරනේ. හැමදාම නෙමෙයි සීයට ඕන නම් පැයෙන් පැයට උනත් ඔයාට රූම් පෙති හද හද දෙන්න පුළුවන් හොඳේ. ආ ඔන්න ඔන්න සීයා කට වරද්ද ගත්තා හොඳේ. ඇයි? පුතේ මොකද කරන්න? මොනවත් නෑ. රෑටවත් කන්නේ නැද්ද ඔයා? නෑ. ඇයි?
කන්න බෑ. ඇයි කන්න බැරි? මට බඩගිනි නෑ. එහෙම බඩගිනි නැති වෙන්න විදිහක් නෑනේ. මට කන්න බෑ. කන්න බැරි ලෙඩක්ද හැදිලා තියෙන ඔයාට? ඔව්. මට හිතේ ලෙඩක්. මොකද මේ මාත් එක්ක කේන්ති අරගෙන? හා? අම්මත් මේවට වග කියන්න ඕනේ. මම මොකද්ද කරන්න ඕනේ? අර තනි වෙලා ඉන දරු පෙට්ටියේ ආච්චි අම්මා කවුද? අම්මා නේද? අම්මා මොනාද ළමයා වෙනුවෙන් කරේ? මට මොනා හරි කරන්න තිබුණා. මේ ගෙදර ඉන්නේ ආච්චි අම්මා විතරක් නම. ඇයි මොකද වෙලා තියෙන්නේ අම්මට? මට මේ ගෙදර බලයක් නැහැ පුතේ. මම මේ ගෙදර ඉන්නේ හරියට අනුන්ගේ ගෙදරක ඉන්නවා වගේ. මේ ගෙදර කෙරෙන්නේ තාත්තට ඕන දේ විතරයි. හා. ඒකට අම්මා සද්ද නැතුව ඉන්න. මං නම් ඉන්නේ නැහැ. දැන් මොකද ඔයා කරන්න හදන්නේ? මං කන්නේත් නැ මට මොනවත් ඕනෙත් නැ. හැමදාටම? හැමදාම කන්නේ නැතුව හිටියම් ඉතින් හැමදාම ඉන්නත් බෑනේ. මැරිලා යයි. ඇයි ඇයි මොකද? ගස්සනල ඇත්තෙන්නපා. ගුටි ගන්නවා මගේ. හරි හරි. ඔක නවත්තන්න කොමහත්තයා. ඇයි මොකද? මොකද කියන්නේ? ඔයා මේක ගැන මිටඩි හිතන්න ඕනේ. මොනවා හිතන්නේ? ඔයා හිතන්නේ ඔයාගේ කටේ සද්දෙට බය වෙලා කෙල්ල ඔයාට ඕන විදිහට ඉඳී කියලාද? එහෙම ඉන්න ඕනේ. ඉන්න ඕනේ. ඉන්නව නම් හොඳයි. හැබැයි ඉන්නේ නැහැ මහත්තයා. ඇයි මොකද ඉන්න බැරි? කෙල්ල දැනටම කෑම කන්නේ නැහැ. ඉගෙන ගන්න වැඩ මොකවත් කරන්නේ. අද උදේට කාලත් නැහැ. දවල්ට කෑවෙත් නැහැ. ඇයි මොකද කන්නේ නැත්තේ? ඒක ගිහින් ඉතින් ඔයා මහගන්න. මාමයයි. එහෙනම් ඉතින් සද්ද නොකර ඉන්න මහත්තයා. මොකද මාර වැඩන්නේ? මොකද? දැන් යා කොහොමද එහෙම ඉන්නේ? මේ අපිමයි කරන්නද? අනේ මන්දා. ඔයා කල්පනා කරලා බලන්න මහත්තයා. ඔයා ඔෆිස් එකේ ප්‍රයිවට් සෙක්‍රටරිද නැත්නම් ගෙදර ප්‍රයිවට් සෙක්‍රටරිද? මොකද්ද තමස කියන්නේ? ඔෆිස් එකට ඇවිල්ලා මට උන් කතා කරන්න? තමස කවුද ඇසේ? සරසනා